Madhu Roxz YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා සීනුව බොත්තම ඔබන්න. එතකොට ටග් ගාලා වීඩියෝ එකක් දාපු වෙලේ notification එකක් එනවා. අද මම කතා කරන්නේ පිටකොටුවේ ගණිකාව ගැන. පිටකොටුවේ ගණිකාව කොහොම ගොඩක් කට්ටිය අහලා තියෙනවා. නමුත් පිටකොටුවේ ගණිකාව මාසිකට කීයක් හොයනද හෙව්වොත් ඔයාලා ඔළුවත ගහගනින්. ඒ තමයි පිටකොටුවේ ගණිකාව මාසික රුපියල් ලක්ෂ 2කට එහා වැඩි ප්‍රමාණයක් හොයනවා. ඒ කියන්නේ මාසික ආදායම විතරක්. මේක හොයන්නේ කොහොමද කියලා හෙව්වොත් ඔයාලා තවත් පුදුම වේවි. ගොඩක් වෙලාවට රැට එන්න බස් නැති වුණාම පිටකොටුවේ ඔය ආමිනේ වියා පොසතුළු ගොඩක් කියන්නේ කොටුවේ එක එක වැඩවලට ආපු කට්ටිය නතර වෙනවා. එතකොට නතර වුණාට පස්සේ මෙයාලා කරන වැඩේ දැන් හයෙන් පස්සේ තමයි ගොඩක් රැට ගණිකාවන් පිටකොටුවට එන්නේ. ආවට පස්සේ මේ අඳුරන තනක් තියෙන යන්න පුළුවන්ද? එහෙම කියලා එක්කගෙන යනවා. ඉතින් දැන් එයාලා తాවකාලික තෘප්තිය ගැන හිතලා යනවා. හැබැයි ටික දුරක් යද්දී එයාලා අර නිදිපැති දාපු බීම් එකක් හරි චොක්ලට් එකක් හරි ගන්නවා. ඒක කෑවට පස්සේ එයාලට මොකද වෙන්නේ? සිහි නැති වෙනවා. අන්තිමට ඒ ට්‍රිවිල් එකට එන පුජ්‍යලයාත් මේ කියන ගණිකාවත් දෙදෙනාම එකතු වෙලා මේ කියන පුජ්‍යලයාගේ තියෙන සල්ලි සියලු දේ ගන්නවා වටනා කියන දේවල් ගන්නවා අන්තිමට පාරේ කානුවකට දාලා තමයි යන්නේ. ඉතින් මේ ආකාරයට ගොඩාක් හොසස් වල අය මේ ගණිකාවන්ගේ මේකට ගොදුරක් වෙලා තියෙනවා කියන තමයි ආරංචිය තියෙන්නේ. හැබැයි මේව පිටට ගිහිල්ලා නැහැ. මොකද සමාජයට මේ කාරණා ලැජ්ජාවට පත් වෙන නිසා දන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන අය කියන්නේ ඔබේ පියා හෝ සහෝදරයෙක් හෝ ඔබේ දරුවෙක් යම්කිසි කෙනෙක් පිටකොටුවේ රැ නතර වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම කියන්න මේ ගණිකාවගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. මොකද මේ ගණිකාවන් සූක්ෂම ආකාරයට තමයි මේ කට්ටිය ගෙනියන්නේ. ඉතින් රැයක පිටකොටුවේ නතර වෙනවනම් අනිවාර්යයෙන්ම තමන් එක නොහඳුන කාන්තාවක් කතා බහට ලක් වෙනවනම් මතක තියාගන්න ඒ ගණිකාවක් කියන එක. ඉතින් මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. දැන්ම මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ටග් ගාලා වීඩියෝ එකක් දාපු notification එක ඔක්කොටම ගොඩක් ආදරෙයි.